තෙරුවන් සරණයි සත්‍ය ඔබ සැමට. තථාගත බුදුබණ සවන් අනුසන පින්වත් මොහොතක අද ඔබ අප මෙලෙස හමු වීම පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් ගෞරවනීය දේශකයන් වහන්සේ මේ දිනවල ඔබ අපට කියා දෙන ප්‍රාර්ථනාව මාතෘකා කරගෙන පවත්වන දේශනා මාලාවේ 19 වන දේශනාව ආරම්භ කරන්නට. පින්වත් දේශකයන් වහන්සේ අපි නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද මේ දේශනා වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ බාලගේ සඳගිරි මාවතේ පදිංචි ආර්ය රත්න සමරකොඩි මහත්මයා, එම මහත්මිය දූපුදුන් සහ ඥාති හිත මිත්‍රාදීන් පිරිස උතුම් වූ නිවන් සුවයම හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් චතුරාර්ය සත්‍ය ධර්මය හැම දිනාටම වහ වහ අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් මේ දේශනා වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරනවා. මන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා සතු සතු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්යුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි මේ සියලු දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව
අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පුණ්‍ය කර්මය මුදුන්පත් කරව ගන්නත් ඒ වගේම සසරින් එතර වෙන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම සද්ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍ය කාරණාවක්. එහෙමනම් බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මෙරට පිටරට ධර්මයට කැමති විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙමින් තමන්ගේ ධර්ම දානමය පින්කම තවත් සිවුර කරගනිමින් මහා කුසල රැස් කරගන්නවා වගේම ශ්‍රාවක පිරිසට මහත් අනුකම්පාවක් දක්වමින් විශාල පින්කමක් තමයි මේ සිදු කරගන්න සූදානම් වෙන්නේ. එයින් රැස් වෙන සියලුම පින් දායක පාර්ශ්වයේ ඔබ සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කළ රැස් කරගන්න සියලුම පින් ශ්‍රාවක පාර්ශ්වයේ සියලු දෙනාටම හේතු වේවා. ඒ හැම කෙනෙකුටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම චෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලය ආරම්භතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අදත් සිදු කරන්න සූදානම් වෙන දේශනාව ප්‍රාර්ථනාව කියන මාතෘකාව පදනම් කරගෙන කෙරෙන 19 වෙනි ධර්ම දේශනාව. 18 වෙනි ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරන්නේ යෙදුනේ මේ නිර්මල පරියාප්තිය අසන්නෙම්වා නිර්මල පරියාප්තිය දරන්නෙම්වා කියන කාරණාවයි සාකච්ඡා කරමින් සිටියේ. එතන නිර්මල පරියාප්තිය අසන්නෙම්වා දරන්නෙම්වා කියලා සඳහන් කළේ බණ අහන හැම මොහොතකම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් අහන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයම අපිට අහන්න තියෙනවා නම් ඒක කොයිතරම් වටිනවද, ඒක කොයිතරම් ශ්‍රේෂ්ඨද. අපිට අවශ්‍ය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පමණයි. මොකද අපි ඉස්සරලා දේශනාවේ මේ කාරණාව සාකච්ඡා කළා. අපි සසරෙන් මිදෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. ආන්ගේ බව දන්න නිසා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ අයිතිය කාටවත් දුන්නේම ධර්ම රත්නයේ අයිතිය භාග්‍යවතුන් වහන්සේ සතුමයි. මේ අයිතිය දුන්නේ නැහැ කියලා කියන්නේ වෙන කාටවත් මේ ධර්ම රත්නයේ යමක් එකතු කරන්නත් නැහැ, වෙන කාටවත් මේ ධර්ම රත්නයේ යමක් අඩු කරන්නත් නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රමාණය විතරයි ලෝක සත්‍යයට පිහිට වෙන්නේ. අපිට අවශ්‍ය ප්‍රමාණය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ නිර්මල පරයාප්තිය නිරන්තරයෙන් අපිට අහන්න ලැබෙන්නේ අද සංසාර විශේෂකින් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නිර්මල පරයාප්තියම අහන්න ලැබෙන්න ඕනේ නිවන් දක්නා ඥාති දක්වා. අපි මේ කාරණාව විශේෂයෙන් ප්‍රාර්ථනා කරමු කියනතු. නිර්මල පරයාප්තියම අහන්න ලැබෙන්න ඕනේ කියන කරුණ ප්‍රාර්ථනා කරලා තියෙනවා. නිර්මල පරයාප්තිය අහන්න ලැබුණේ නැත්නම් සමහර වෙලාවට අපි සිද්ධ කරගන්න පින්කම් වල බොහෝ අඩුපාඩු තියෙනවා. සමහර ලාට සම්මා දිට්ඨික පින්කමක් කරගන්න බැරි වෙන්නමත් පුළුවන්. නිර්මල දේශනාවෙන් තමයි හරියටම පින්කම් කරගන්නේ කොහොමද කියන කාරණාව, මේ සසරේ මිදෙන්න කොහොමද කටයුතු කරන්නේ කියන කාරණාව අපිට දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් පෞද්ගල දේශනාව අවසන් කළේ අපි මේ බුදුන් සරණ යෑම පිළිපදින්න. නිර්මල පරයාප්තිය අපිට අහන්න ලැබුණා නම් නිර්මල පරයාප්තියම අපි දරනවා නම් අපි දැනගන්න ඕනේ හරියටම බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ කොහොමද කියන කාරණාව. එහෙනම් මේ සරණ කියන කාරණාව කොච්චර වටිනවද කියන එක ටිකක් වැඩිපුර සාකච්ඡා කළා. පොද පංචිල් ගන්න ගියහම අපි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන එක පාරයි. මේ පංචිල් වලට කලින් අපි තිසරණ සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක අපි තුන් පාරක් කියනවා. එනම් පානාති පාතා එක පාරක් කියලා. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක තුන් පාරක් කියේ. ඒක විශේෂ විසා කියන කාරණාවත්
අපි පහුගිය දේශනාවේ සාකච්ඡා කරන්න තියෙනවා. හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනෙකුට මොනතරම් පිහිටක් සරණ ආරක්ෂාවක් තියෙනවා. එහෙනම් හරියටම සරණ යන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ සැඟන වෙන්න ඕනේ. ඒක තමයි සරණ යන පළවෙනි ක්‍රම. සරණ යන ක්‍රම හතරක් තියෙනවා. බුදු සරණ යන ක්‍රම හතරක් මේ සාසනයේ තියෙනවා. එකක් ආත්ම සංනීයාතන සරණාගමණය. මේ කරුණු අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම සරණ යන පළවෙනි ක්‍රමය ආත්ම සංනීයාතන සරණාගමණය. මගේ ආත්මය භාග්‍යතුන් වහන්සේට පූජා වේවා. දෙක අත්පරායන සරණාගමණය. තුන ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණය. මම භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා. මේ ශිෂ්‍යයා වෙනවා කියලා කියහම කොයිතරම් කීකරු වෙන්න වෙනවද? ශිෂ්‍යයා ගුරුවරයාට කොච්චර කීකරු වෙන්න ඕනද? ඒ කාරණාව එහෙමම දරන්න ඕනේ. ඒ කියන්නේ මේ වර්තමාන ශිෂ්‍යයා ගැන එහෙම නෙමෙයි කියන්නේ. අතීත ශිෂ්‍යයා. අහිංසකට තමන්ගේ ගුරුවරයා කිව්වා ශිල්ප පිහිටන්න නම් මිනිස්සු දාහක් මරන්න. පළවෙනි පාරේ කිව්වා ස්වාමීන් වහන්සේ මදුරේකවත් මරන්න බැරි මම කොහොමද මිනිහෙක් මරන්නේ? අන්න ඔබට ශිල්ප පිහිටන්න කිව්වා. එමනම් ගුරුවරයා කියපු නිසා මිනිහ මරන්න තීරණය කළා. ගුරුවරයා කියනවා නම් මම මිනිහ මරන්න. ඊට වඩා ලොකු කරන්න දෙයක් නැහැ. එහෙනම් ගුරුවරයාට කොයි තරම් කීකරුද? ආ මෙහෙම කීකරු ශිෂ්‍යෝ ගැන මෙතන කතා කරන්නේ විශ්ව භාවූපගමන සරණාගමණය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ එපා කියලා කියනවනම් එපාම එපා තමයි. ශිෂ්‍ය භාවූපගමන සරණාගමණයෙන් සරණ යනවා කියන්නේ. අවසාන කාරණාව පණිපාත සරණාගමණය. මොකද මේ පණිපාත සරණාගමණය කියලා කියන්නේ ගුණය දැක සරණ යනවා කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ මහ ගුණ කදම්බේ දැකලා ඒ සත්‍යතාවයේ වටහාගෙන මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා සරණ යන එක තමයි පණිපාත සරණාගමණය කියලා කියන්නේ. මේ ක්‍රමවලින් අපිට සරණ යන්න පුළුවන්. තවත් කෙටියෙන් සඳහන් කරනොත් භාග්‍යතුන් වහන්සේ කිසිම ආකාරයකින් මට සැක නැහැ කියලා කියනවා. කිසිම විදිහකින් මට භාග්‍යතුන් වහන්සේ සැක නැහැ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ කිසිම දෙයක් සැක නැහැ කියන කාරණාව. සමහර කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ ලස්සන සැකයි. සමහර කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ මේ ශාරීරියේ විවිධ දේහ ලක්ෂණ, කුස ප්‍රමාණය, ශක්ති මේ දේවල් සැක ගන්න. මේ එක ලක්ෂණයක්වත් එහෙම සැක වෙන්න බැහැ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. 80ක් අනු ව්‍යඤ්ජන ලක්ෂණ වලින් යුක්තයි. 216ක් මංගල ලක්ෂණ වලින් යුක්තයි. මේක ලක්ෂණයක්වත් සැක නැතුව මම භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. ඒකට භාග්‍යතුන් වහන්සේගේ රූප ස්වභාවය. කොයි වාදිත කියන කාරණාව කවදාවත් වචනයෙන් කියලා ඉවර කරන්නේ අපි අද ඉතාම ලස්සනට අපේ සිත් ඇදගන්න, හිත බැඳෙන, නිමෙන, තැම්පත් වෙන, දැක්ක ගමන් වැඳ වැටෙන්න හිතෙන ලස්සන බුදු පිළිම අපි දකින්නවා. හැබැයි මේ ප්‍රතිමාව කොයි තරම් ලස්සනද අපිට දැක්ක ගමන් වඳින්න හිතෙන. හැබැයි මේ ප්‍රතිමාවට වඩා ලක්ෂ කෝටි වාරයකින් භාග්‍යතුන් වහන්සේගේ රූපේ සුන්දරයි. ඒ නිසා අපිට භාග්‍යතුන් වහන්සේ මෙහෙම දැක්කේ නැති නිසා අපි හිතාගන්නවත් හිතාගන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ වටේට ප්‍රශ්න මාලාවක් තිබුණා. රියන් හතරක් වටේට පැතිරෙනවා. ඒක කියන්නේ ව්‍යාම ප්‍රභාතිය. රියන් හතරක් ශරීරයෙන් එළියට ප්‍රශ්න ගන්නවා. ඒක තමයි ව්‍යාම ප්‍රභාවය කියලා කියන්නේ. තේරස්ති මාලාවෙන් එළියට රියන් 80ක් දුරට සමස්තක්ෂි මාලාවක් පිහිටි. ඒක කියන්නේ අතිපි අත්‍ය ප්‍රභාතිය. සමහර වෙලාවට පූර්ණ චන්ද්‍රයා අහසේ දැකින හැම දවසක අපි දකිනවා හඳට ටිකක් ඈතේ වෙනම රැස් බලලා තියෙනවා. අපි ඒකට කියනවා හඳ මඩල. අපේ සමහර වැඩි කියන්නේ හඳ මඩල හඳට ළඟින් තියෙනවනම් රැස් ළඟයි කියන එක. හඳ මඩල ඈතයි නම් අපි කියනවා බොහොම කල් ඇයිතාව වහින්න කියලා වැඩි කියෙම අනාවැකි කියනවා.
එහෙනම් අපිට දැකලා පුරුදුයි හඳට වඩා එකක් ඇතින් වෙනම රශ්මි මාලාවක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ විශ්ේ දේහි දර්යන් හතරක් දුරින් ආහේ වගේ වෙනම රශ්මි මාලාවක් තියෙනවා. ඒ රශ්මි මාලාවට එළියෙන් අසූරේනක් තුරට පැතිරෙන තවත් රශ්මි මාලාවක් තියෙනවා. ඒක තමයි කියන්නේ අතිශිහස්ත්‍ය ප්‍රභාතය. එතන මේ රශ්මි මාලා දෙක මේක ෂඩ්වර්ණ රශ්මි අඳුර රශ්මි වල පහපාට විතරක් නෙමෙයිනේ. එතකොට මේ රශ්මි මාලා දෙක මැද්දේ වාග්ය සුභාස වැඩ ඉන්නකොට මැණික් ප්‍රාකාර දෙකක් මැද්දේ ඝන රත්තරන් පිටක් වෙන වාගේ තරම් අපූර්වද දිලිසනා වාග්ය තුනක්. වාග්ය තුනගේ රූප ධාතුව රන්වත් පාටයි. ඒ කියන්නේ අපි විතර කලින් විස්තර කරලා තියෙනවා මේ අපි ගාව තියෙන රත්තරන් වල පාට නෙමෙයි කියන්නේ. එන ලෝකයේ තියෙන හැබෑම අත්තරන් වල තියෙවි ධාතු රූපේ. ඒ වෙනතන ජම්බෝ නද නිෂ්ක කියලා තියෙනවා. ඉතින් හැබෑම අත්තරන් තියෙන්නේ මහමුදු. මහා සාගරේ තමයි ගන්න. අපි ගාව තියෙන රත්තරන් සාගරෙන් ගත්තේ වුණා නම් ඒවා තමයි ලෝකයේ තියෙන විශේෂම රත්තරන්. හැබැයි මේ රත්තරන් අද ලෝකේ නැතුව නෙමෙයි. අදත් මේ රත්තරන් ලෝකේ තියෙනවා කියලා සඳහන් කරනවා. සාගර පතුලට කිමිදෙන්න අපි දක්ෂ සුද්ධියද සාගර පතුලට ගිහිල්ලා මේ රත්තරන් අරගෙන එනවා කියලා සඳහන් කරනවා. මේ යාව වල අපි විශේෂ මිලකට මේ රත්තරන් වෙනම කියනවා කියලා සඳහන් කරනවා. ආන්‍ය රත්තරන් වල පාටයි වාග්ය මහසීගේ ශරීර අපි පිස්තල භාජනයක් අලුත්ම පිස්තල භාජනයක් මැදලා තියහම ඒක හරියට දිලිසෙනවා. අපිට හිතෙනවා මේක රත්තරන්ද කියලා. ඒ වුණාට අපි පාවිච්චි කරන රත්තරන් මාලයක් වලල්ලක් දෙකක් ගෙනින් යහම අපිට හොඳට පේනවා පිස්තල වලට වඩා වෙනම රත්තරන් කැටි පේනවා කියලා. එතකොට අපි ගාවට ගියා. ඒ අපේ රත්තරන් වලට වඩා ජාති රූප දිලිසෙනවා කියලා එතකොට අපිට තේරෙනවා. භාග්‍යතුන් වහන්සේ විතරක් ලක්ෂණ රූපය බුදුරජාණන් වහන්සේ පිළිගන්න. තේනිසාල කිව්වේ දේවාති දේවයි කියන්නේ බ්‍රහ්මාති බ්‍රහ්මයි කියව බ්‍රහ්මයන්ට බ්‍රහ්මේ පාටිතු මහසී දිහා බලහම මේ අතිශයින්ම ලක්ෂණ රූපයක් තියෙන මේ ලෝක වර්ණනා කරන්න බැරි රූපයක් තියෙන බ්‍රහ්මයට හිතෙන්නේ මේ බ්‍රහ්මේ ඒක බ්‍රහ්මයට වඩා සම්මත. දේවාති දේවයි දෙවියන්ට වඩා කොච්චරද? සියල බ්‍රාහ්මණය ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ගුණ කියාපු ලක්ෂණ කියාපු එක ගාථාවක සඳහන් කළානේ භාග්‍යතුන් වහන්සේ කොයිතරම් ලක්ෂණද කියලා. බ්‍රහ්ම භූතං අතිතුල මාර්තේන පමජ්ජ කෝදිස්වාන පති දෙය අපි කන්පා විජාන. බ්‍රහ්ම භූතං අතිතුල බ්‍රහ්මයන්ට ළඟා වෙන්න බෑ මේ රූපේ ගාවට තුලණය කරලා ඉන්න. කිසි වෙන්න බෑ බ්‍රහ්මයේ තරම් ලක්ෂණ රූපය. මායෙකට අභිභවනය කරන්න බෑ ඒ රූපේ කවදාවත් ඒ තරම් ලක්ෂණ රූප. ඒ තරම් ලක්ෂණ රූපයක් දැකලා කෝදිස්වාන පසීදෙ. කවුද පැහැදෙන්නේ නැත්තේ භාග්‍යතුන් වහන්සේ ලබන. සිය බ්‍රහ්මයන් සමාන කරනවා. අපි කණිපා විජාති මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම වංශයේ ඉපදිලා මේ තරම් භාග්‍යතුන් වහන්සේ ලක්ෂණ දෙවියන්ට බඹුන්ට වඩා ලක්ෂණ වුණා වගේම භාග්‍යතුන් වහන්සේගේ වංශයේ තවත් බොහෝ ලක්ෂණයි නන්ද කුමාරයා කොච්චර ලක්ෂණද අපි කතා කරනකොට මේ නන්ද කුමාරයා කියලා කතා කරනවා විතරයි. නමුත් අපි ඉතියේ නෑනේ නන්ද කුමාරයා කියලා කියන්නේ කවුද? නන්ද කුමාරයා කියලා කියන්නේ සක්විති රජු. ඒතර කවුද නන්ද කුමාරයා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ මල්ලි. බුදුරජාණන් වහන්සේගේ මල්ලි. එකම තාත්තගේ දරුව දෙන්නා. අයියත් ලස්සනයි නේ මල්ලි. මල්ලි නම් බාගිතු මහසී තරම් ලස්සනයි නේ නන්ද කුමාරයා. ලස්සනයි කියල සුදුසුන රජුන්ගේ අනික් පුතා. විකෝණම් තමයි කියන්නේ නන්ද කුමාරයා තරණස්සනයි. වික්ෂුන් වහන්සේලා නන්ද රහතන් වහන්සේට රැවට්ටා. එහෙනම් පස්සේ නන්ද රහතන් වහන්සේට චෝදනා කෙරුවා. වාගිතුන් වහන්සේගේ ජීවිත සමාන සූරක් දරන්න එපා කියලා රැවට්ටා. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට වඩා මඟල් හතරක් මිටි. ආන් ඒ වගේ පුංචි පුංචි වෙනස්කම් තමයි තිබුණේ.
එනම් මේ තරම් ලස්සන රූපයක් භාග්‍යතුන් වහන්සේට තියෙනකොට ඒ රූපේ සිද්ධාර්ථ කුමාරයාට නැති වුණේ. එනම් සිද්ධාර්ථ කුමාරයාට දාව ඉපදිච්ච රාහුල කුමාරයා කොච්චර ලස්සනද කියන්නේ. රාහුල කුමාරයාගේ ශරීරයෙන් ප්‍රශ්න විහිදෙනවා. නන්ද රහතන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රශ්න විහිදෙනවා. ආපුනික ලක්ෂණ තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මිනිස්සු ලැබුණා භාග්‍යතුනක් කියන්නේ. ඒ තරම් ලස්සන රූප සම්පන්නයි. නමුත් ඒ සියලු දෙනාම ඉක්මෙව්වා. මේ භාග්‍යතුන් වහන්සේ රූපේ. ඒකයි මේ කියන බ්‍රාහ්මණ යහනේ අපි සංඛාවිජාතිකෝ. අපි ඒ වගේ උසස් කුලවල ඉපදෙන්නේ. අපි ඒ තරම් ලස්සනක් නෑ. අපි සමහර වෙලාවට කලු. සමහර කට්ටිය උසයි. සමහර කට්ටිය මිටි. සමහර කට්ටිය මහතයි. සමහර අය ගෙස්සුයි. ඉතින් ආන් එහෙම කුලවල ඉපදිච්ච අපිට භාග්‍යතුන් වහන්සේගේ ලස්සන ගැන කතා කරන්න පුළුවන්. අපි තේරුම් ගන්න පුළුවන් දේ ලස්සන. ආන් නිසා අපිට බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න එක හරි අමාරුයි. එහෙනම් ඒක දරන්න වෙන්නේ ශ්‍රද්ධා මාත්‍රේමයි අපිට භාග්‍යතුන් වහන්සේ දරන්න. ආනේ සබාධි තුමාට මේ මේ ගුණවලින් යුක්තයි, මේ විදිහට ලක්ෂණයි, මේ විදිහේ ලක්ෂණ වලින් යුක්තයි, මේ ආකාර ප්‍රාතිහාරයෙන් යුක්තයි කියලා සඳහන් කරාම එක එල්ලේ මුදුලින් ගලන්න පුළුවන් වෙනවානේ. භාග්‍ය තුමාට මේ තරම් කාලයක් පාරමිතා කිරුවේ මෙතෙක් එක බමුණේ බුදුරජාණන් වහන්සේ උසම නිදලේ ලොකු උනගහක් අරගෙන ගියා. උනගහ අරගෙන ගිහින් සමයින් දෙලයක් වෙනකොට ඒ උනගහ උස තිබුණේ බුදුරජාණන් වහන්සේගේ දන මඩල ගාව තිබුණා. බමුණ ඊට වඩා දිග උනගහ දෙකක් ගැට ගහගෙන ඉන්න දවසේ එදා බුදුරජාණන් වහන්සේ කිව්වා, "බ්‍රාහ්මණේ මොකද කරන්න හදන්නේ? ස්වාමීන් මම මේ උභහාසිකු සමයින් දෙලයක් ඒ වෙලාවේ සඳහන් කළා බ්‍රාහ්මණේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂයක මම පාරමිතා පිරි කාටවත් මගේ උසමින් දෙන්නේ නෙමෙයි. එනම් මුලින් උසමින් දැක්කේ රුවේ ධර්මයින් දැක්කේ කායික ශක්තිය හිතා ගන්නත්තේ අපි අහලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය ශ්‍රද්ධන්තු කුලයේ සීලයේ ශක්තිය භාග්‍යතුන් වහන්සේගේ පියවි ශරීරයේ ශක්තිය හැටියට තියෙනවා. ශ්‍රද්ධන්තු කුලයේත් සද්දන්ත කුලයේ ඇතුළත මිනිස්සු කීදෙනෙකුගේ ශක්තිය තියෙනවා? සද්දන්ත කුලයේ ඇති මිනිස්සු කෝටි දහහක ශක්තිය තියෙනවා. එනම් භාග්‍යතුන් වහන්සේගේ සද්දන්ත කුලයේ ඇතු 10ක ශක්තිය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ කයේ ශක්තිය. සද්දන්ත කුලයේ ඇතු 10ක විස්සම මිනිස්සු කෝටි 10000ක ආකාරයේ ශක්තිය කියන්නේ නාරායන ශක්තිය තමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ එහෙම ශක්තිමත් වුණේ කොහොමද කියන කාරණා ධර්මයේ වෙනම විස්තර කරනවා. අපි මේ සියලුම ධර්ම කොටසයන් ජීවිතය දැනගන්නේ දැනගන්න තියෙන අපිට සැක උපදිනවා. අපි සැක උපදිනවා කියන සංකල්පනේ කරන විදිහ. අපි ධර්ම කාරණා දන්නේ නැති වුණත් ධර්මයේ කියනවා නම් මෙහෙමයි කියලා ධර්ම රත්නයේ කවදාවත් බොරු නෙමෙයි. ආනිවිද අපි මේ කාරණා ඔක්කොම මේ විදිහටම පිළිගන්න දරන්නේ. දෙමළතු සැක උපදිනවා නම් තරණ තරණ කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අපේ ශාස්ත්‍රු කියලා කලකන අපි වෙනත් කෙනෙක් ශාස්ත්‍රු රචිත කරකණ්ඩ ගත්තොත් එදාට තරණේ එදාට තරණ කියනවා. සැකයි නම් තරණ කියනවා. වෙනත් කෙනෙක් ශාස්ත්‍රු බවට පත් කරගත්ත දවසේ කියන තරණ ඒක තරණ කියනවා. එහෙමනම් මේ තරණ විඳගන්නේ නැතුව ජීවත් වෙනවා කියලා කියන්නේ බෞද්ධයෝ. තරණ පිළිපද කෙනානේ බෞද්ධයෝ වෙන්නේ. අපි සමහරලාට බෞද්ධ කියලා හිතාගෙන ජීවත් වෙනවා විතරයි. නෑ, තරණ කියපු කෙනායි බෞද්ධයෝ. ආන්ති බෞද්ධයාට කොයි තරම් මේ සමාජයෙන් ආරක්ෂාවක් තියෙනවද කියන කාරණාව අපි පහුගිය දේශනාවේ සංක කියන ජාතක කතාව ආශ්‍රය කරගෙන සාකච්ඡා කරන්න තියෙනවා. එහෙමනම් අදත් ප්‍රතිකල්පනා කරලා බලන්න. අංක ජාතික කතාවේ සඳහන් කළේ බ්‍රාහ්මණතුමා දෙරුවක් කරන කියන්නේ. ඒ නිසා මරිමේකලා කියන දෙවුතුව නමක් පවලා ඒ නම ශත්‍රුවන් වලින් පුරවලා
සංක බ්‍රාහ්මණ සමාජසාරයේ නැවිතියයි. අතවැසියක් එක පීනන අතවැසිය ගන්නනේ. ඇයි ගන්නෙත් කියලා. එයාට පිටරන්නේ නැහැ. දීප ගන්නනේ. ඊට පස්සේ බ්‍රාහ්මණ සමාජමයි නැවේ ඉඳගෙන තමන්ගේ පක්ෂේ පීනන අතවැසියට කරණ පිටු. දෙරුවන් කරන ගියාට පස්සේ උස්සලා මහකාලේ ආශ්‍රය කරගෙන දේවාද ප්‍රතාපවත් දෙවියෝ ඉන්නවා. ඇයි මදි මේ කලාවාගේ දෙවිවන් දෙවියෝ විසින් පත් කරලා ඉන්නේ සාන්දරේ. විශේෂයෙන් සඳහන් කරනවා අම්මා තාත්තා වාගේ අය උපතට සැලකනයි. මේ සාන්දරේක වැටුනොත් දියා ඒක තමයි පත් කරලා තියෙන්නේ. ඒක ඔය කාරණාව යටතේ අපිට මෞර්තිය ගැන කුච්චර දේවල් කුච්චර දේවල් අම්මා තාත්තට සැලකන අය මේ සාගරයට වැටුණා. වෙනද? එහෙමනම් එහෙම මහ බල සම්පන්න දෙවිවරු සාගරයට අධිපති වෙන්නවා. දෙවිවරු ඒ තරම් සාගරය දිහා බලනවා. එහෙනම් අපි හිතනවට වඩා සාගරය විශේෂයි. එහෙමනම් ඇයි සුනාමිය එන වෙලාවේ මේ දෙවිවරු සුනාමිය නතර කළේ නැත්තේ? අපිට ප්‍රශ්නයක් තියෙන්නේ නැද්ද? එහෙමනම් ඊළඟ කාරණාව ඒ යටවෙච්ච මැරිච්ච අය හරියටම සරණ ගිහිල්ලා තිබුණා නම් දෙවිවරු ඒ අය මරයි. සුනාමියට අවුලක් දෙරිච්ච අය ඉන්නවා. ඔබ සුනාමිය ගැන හොඳට දන්න අය අපි කාලයක් මොහොත ගොඩ ගන්නවා කියනකොට කැලිතිස්ස රජුගේ කාලේ මොහොත ගොඩට ආවා කියනකොට අපිට ඒක සැකයක් වුණා. අපිට ඒක පුදුමයක් වුණා. සමහරු පිළිගත්ත සමාන පිළිගැස්මයි. නමුත් ඔබේ මගේ කාලේ මහසાગරේ ගොඩට ආපු බව අපි හොඳටම දන්නවා. කැඩිලා විදිලා කියපු ගොඩනැගිලි වල ප්‍රමාණය ඒව කොයිතරම් ශක්තිමත්ක තිබුණද නමුත් අවසානයේ බලනකොට අත්විවරන් විතරක් ඉතුරු වෙච්ච අවස්ථා පියතෙන් වල දැක්කා. නමුත් අපිට ප්‍රඥාව පහළ වුණාද මේ තරම් මහල් 10 15 20 25 අංක ගොඩනැගිලි කරලා මේ මහා ජල කඳ බුදු පිළිම විතරක් ඉතුරු කරලා ඉන්නේ පෙරදී. අවදි වෙනවනම් අවදි වෙන්න කොච්චර දේවල් තියෙනවද? එහෙනම් අර බේරිච්ච මිනිස්සු අතර හුඟක් ඉන්නේ නැහැ ඉන්නේ. විශාල පිරිසක් විනාශ වුණා. නමුත් බුදු පිළිම වහන්සේලා ටික ආරක්ෂා වුණා. සමහර අය එහෙනම් මේ සරණ ගියපු අයට මහසාරයෙන් මොනතරම් උපකාර එහෙනම් මේ වාග්ගිතුන් වහන්සේ සරණ ගියපු අය නිරේත යන්නේ නැහැ කියලා අර බ්‍රහ්මරාජයා මහා සමය දේශනා කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා ප්‍රකාශ කළේ නිසා යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ නැහැ අපායට. මනුෂ්‍යකයන් පාරවායේ කියනවා සමගම ඔහු සම්පූර්ණ කරන ජීවිතයයි කියලා. ඒ කාරණාව පිළිගන්නේ නැති මිනිස්සු ඉන්න සමාජයේ මේ සුරාමිය එන අපිට ඒක ප්‍රඥාවයන් දරන්න ඔප්පු කරලා කරලා පෙන්නුවා. ඔහුගේ කාලේ නායකියෙකු වෙලාවට මුළු ගමක් යට කරලා නමුත් බෝධීන් වහන්සේ ළඟ ගමක් ළඟ තිබිච්ච පොඩි පිළිමයක් ඉතුරු කරලා තියෙනවා. හැබැයි ඒකට සමහර අය කතා කියලා තිබුණා ගමක් යට කරලා පිළිමය ඉතුරු කරගෙන කරපු එක. එහෙම හිතන මිසක් ඒක කියන්නේ විශේෂත්වයේ මොකක්ද කියලා විස්තර තිබුණේ ඉතුරු තිබුණේ නැහැ. ඊළඟට පෙන්වන්නේ එහෙමනම් භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේක අපි හරියටම දැනගෙන අවබෝධ කරගෙන බුදුන් සරණ ගිහිල්ලා බෞද්ධයන් බවට පත් වෙන්නේ මේ නිර්මල ධර්මයෙන්මයි අපි කොහොමද ඒක කරගන්නේ කියලා දැනගන්න ඕනේ. නිර්මල පරියාප්තිය අසන්නෙම්වා කියන කාරණාව කොයිතරම් වටිනවද? නිර්මල ධර්මයෙන් අහන්න ලැබෙන එක අපේ සිත් සතන් විතරක් නෙමෙයි අපේ සංසාර කොයිතරම් සුවපත් කරනවද භාග්‍යතුන් වහන්සේ නිර්මල ධර්මයෙන්. එහෙනම් අද අපිට නිර්මල ධර්මයේ අහන්න ලැබෙන්නේ නැත්තේ නෑනේ. ඕන තරම් යතිවරයන් වහන්සේලා නිර්මල ධර්මයේ දේශනා කරනවා. නිර්මල ධර්මයේ වගේ මිත්‍යා දෘෂ්ටියත් ඕන තරම් දේශනා වෙනවා. අපිට පිටියෙන් ඕන මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? සම්මා දෘෂ්ටිය මොකද්ද කියලා තෝරගන්න. ආන්ගිනු මුලකලේ කාලේ. බෞද්ධ වෙලත් අද එහෙම කාලේ ඉන්නවා. නමුත් එහෙනම් කෙලින්ම විද්‍යා දෘෂ්ටික වම ඉපදුනා නම් අපි කියන්නේ විද්‍යා දෘෂ්ටික ධර්මයන් ගන්නද වෙනත් ආගමක ඉපදුනා නම් අපි ඒක හරි කියලා පිළිගන්නවා. සමාජෙ සිද්ධ වෙන දේවල් දැක්කහම ඒ ආගම් දරණය කරන දේවල් දැක්කහම අපි කවදාවත් ඒවට සමාන ඒවට එකඟම
එකඟම නැහැ. නමුත් ඒගොල්ලෝ කියන එක හරි. ඒක තමයි අපිට එහෙම කියලා තියෙන්නේ. එහෙමයි වෙන්න ඕනේ. කියන්නේ විද්‍යාව විශ්ව හරි කියලා උදාහරණව අපි දන්නවා. නමුත් මේ රැස් කරගන්නේ කරකින්න ගන්නෙ අය ආත්ම කෝටි ගානකට ගොඩේන්න බැරි අකුසල් තමයි මේ කොරෝනා කියලා. නමුත් අපිත් එහෙම ඉපදුනා නම් අපිත් මේ විද්‍යාව විශ්ව හරි කියලා දරනවනේ. එහෙනම් එහෙම නොවෙන්නේ මෙහෙම ඉපදෙන්නත් අපි වෙනම ප්‍රාර්ථනා කරලා තිබුණා. ආන්නේ ලැබිච්ච අවස්ථාවේ නිර්මල ධර්ම රත්නය ලබන්නත් වෙනම ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිර්මල පරියාප්තිය අසන්නෙම්වා කියන ප්‍රාර්ථනා හැම වෙලාවෙම තියෙනවා. හැබැයි අපේ රටේ නිර්මල ධර්මයේ තියෙනවා ඒ වුණාට අහපු දරපු පිළිගත් අය උඟා අදින් කියලා අපි කියන්නේ නැද්ද දකින්නකොට. මේ සමාජය තුළ මොනතරම් හොරකම් කෙරෙනවද? මොනතරම් වංචා කෙරෙනවද? කොයිතරම් දූෂණ තියෙනවද? මොනතරම් දීෂණ වෙනවද? නිර්මල ධර්මයේ අහලා දරුවා නම් ඒ හොරකම් ඔක්කොම නැති වෙනවා. ඒ දීෂණ ඔක්කොම, ඒ වංචා ඔක්කොම, ඒ මංකොල්ල කෑම, ඒ අල්ලක් ගැනීම සේරම නැතුව යනවා නිර්මල ධර්මයේ ඒගොල්ලෝ ලැබිලා තිබුණා. එහෙනම් මේ වාගේ ශ්‍රේෂ්ඨ රටක ඉපදිලා නිර්මල ධර්ම රත්නයේ තවම ජීවත් වෙලා තියෙනකොට වැඩ ඉන්නකොට මේ අපි කරන දේවල් වල වෙනම විපාකයක් තියෙනවා කියන කාරණාව දරන්න සූදානම් නැති ඉන්න මේ දේවල් කරන්නේ. නමුත් අබුද්ධෝත්පාද කාලයක කොයි තරම් බණ අහලා තිබුණද? ඇතැම් අය අබුද්ධෝත්පාද කාලවල මේ කර්මය ඵලය කියන එක කොච්චර දරුවද? මේගොල්ලෝ මේ කර්මඵල විශ්වාස කරන්නේ නැතිනම් එහෙම එක උදාහරණයක් අපි මේ පාරමිතා දේශනාවෙම කලින් සාකච්ඡා කරලා තියෙනවා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේ වාක්‍යන කාරණාව යටතේ අපේ ශාස්ත්‍රයේ සඳහන් කරන මේ සුඛ කියන සාමණේරයේ මහත් පිළිබඳව. සංඝාසික ආත්මයක එක බස්සෙලක් වෙන්නේ තුන් අවුරුද්දක්. කයදවල් දෙකේම බැලමිවර කරනවා. එක බස්සෙලක් වෙන්නේ අවුරුදු තුනක් බැලමිවර කරනවා. පෑදවල් දෙකම වැඩ කරලා අවුරුදු තුන ගෙවලා ඉවර වුණාම මෙයාට පස්සේද හම්බ වෙනවා. ව්‍යංජන 100ක් සහිතව ගන්ධ කියන සිටුවරයක කැම දෙන්නේ. කැම ටික කන්න අත තියෙනකොටම පදේ බුදුරජාණන් වහන්සේ නමක් ඉන්න පාටේ ඉන්නවා. ඒක නිසන්ත අවුරුදු තුන මේ කැම වේල වෙදී තමයි වැඩවල් දෙකම දුක් වෙනවා. ඒ වස්තුවේ එක පස් ඇටයක් සිනා නිතර කරගන්න නැතුව දන් දෙන්න හිතෙන්නේ මේ කර්මය සහ ඵලය පිළිබඳව මොන තරම් විශ්වාසයක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ වැඩිය දැක්කාම කල්පනා කරනවා මේ කෑම වේල කෑවොත් ඕන්නම්මගේ වේල නැත්තම් දෙකක් මගේ බඩගිනි නෙමෙයි. අනිත් එක මේ කෑම වේල කාල පැය කීපයකින් මේ ආහාරවල ස්වභාවය මල සහ මුත්‍රා විතරයි. සංසාරේ දන් දීලා නැති හින්දා පස්සේ ලක්ෂණයෙන් තුන් අවුරුද්දක් මං දුක් විඳිනවා. මේ නිසා තීරණය කරනවා මේයි මතු මට කවදාවත් මෙහෙම දුක් විඳින්න නොලැබේවා. මේ වාගේ ආහාර වේල මට හැම භවයකම වගේ ලැබෙනවා. එහෙනම් එහෙම දුන්න එහෙම ලැබෙන්නේ මේ මහා සීලවන්තයෙකුට දුන්නාම ඒක එහෙමම වෙනවා. තියෙන කාරණාව හොඳට මතක තියාගන්න. මේ වැඩි පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා අවබෝධ කරගන්න හොඳ ප්‍රඥාවක් තිබ්බා. ඒ සීලවන්තයාට දන් දුන්නහම මට වරදින්නේ නැහැ කියන එක දැනගන්නත් ප්‍රඥාවක් තිබුණා. ඒ නිසා බක්තික ගෙනහිල්ලා පාත්‍රයට පිළිගන්වනකොට භාගයක් බෙදෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ අසභාල කිව්වා ඇති කියලා. සඳහන් කළා ස්වාමීනි නෑ මට මෙලවින් සංග්‍රහය පාමයි. දන් දීලා නැති හින්දාමයි මම මෙච්චර දුක් විඳින්නේ. මේ ටිකත් පිළිගන්න. මට මෙලවින් සංග්‍රහය පාමයි. මගේ පරලෝක සංග්‍රහ කරගන්න. තුන් වෙනක් දුක් විඳලා හොයාගත්ත බක්තිකේ පිංගානේ ඇලිච්ච බත් ඇටයක්වත් ඉතුරු කරගෙන දිව අග තියන රහ බලා ගන්නවත් සිටින්නේ නැහැ. කොයි තරම් ධර්මාවබෝධයක් තිබුණාද? එතකොට හිතන්නකෝ මේ ලෞත්‍රා භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච කාලේ මේ නිර්මල ධර්ම රත්නයේ දේශනා වෙලා තියෙනවා. අපිට හිතෙනවද ඉතුරු කරගන්නේ නැතුව දන් දෙන්න ඕනේ කියලා? අපි මෙහෙම හිතමු. කෙනෙක් ලොතරැයියක් අරගත්තා. එයාට ඇත්තටම ජයමල්ල ලැබුණා. හිතෙයිද මේක මට නිකම්මනේ හම්බුනේ රුපියල් 20කට මේක හම්බුනේ. එකක් සත පහක්වත් එපා මම මේ කෝටි ගානම දන් දෙනවා කියලා සිතුවිල්ලක් එන්න නම් මොන තරම් පිං කියන්න ඕනේ.
අපිට එහෙම හිතෙන්නේ නැහැ. ඉතුරු කරගෙන දෙන්න හිතෙන්නේ අපිට අපේ තියෙන ඔක්කොම දන් දෙන්න හිතෙන්නේ නැහැ නේ කවදාවත්. මොකද බයයි. ඇයි බය? ඔක්කොම දුන්නහම කොහොමද ජීවත් වෙන්නේ? එහෙම බයක් තියෙනවා. එහෙනම් හඳ නැතුව මැරුණත් කමක් නැහැ. වැස්ස සීතලේ පින්නේ ඉඳ උනත් කමක් නැහැ. මේ සේරම දෙනවා දෙනවමයි කියලා හිත හදාගෙන දෙන්න පුළුවන් වුණොත් දැන් බාන්ද මේ පුජ්‍යලයා සුඛ සාමනී වේදා දැහැදිවේ බත්ජලයා කියලා. ඒ බත්ේලා කියන්නේ තුන් වේලක් තුන් අවුරුද්දක් බලමෙහෙවරකම් කරන්නේ. බත්පටික සිතාලු පස්සේ සිතාලු වෙනවා. එක බත්තටයක්වත් තියාගන්න තෝ දන් දුන්නා. අපේ භාග්‍යතුන් වහන්සේ දාන ටිකක් අරගෙන ඉර්ධේ වරිණකොට මෙයා කෑම කනවා බලන් ඇවිල්ලා හිටපු දාස් ගණක මිනිස්සු සාදුකාර පවත්තන් පටන් ගත්තා. සිටුවරයාට ගේ ඇතුළේ ඉඳලා හිතෙනවා තුන් අවුරුද්දක් මෙහෙවර කරලා නමුත් ව්‍යංජන 100ක් සහිත මේ බත් වේල කා ගන්න බැරුව අරමින් ආපහු සත් වෙන්නේ. මිනිස්සු ඒකට hina වෙනවා කියලා. එළියට ඇවිල්ලා බලන් hina වෙනවනේ මේ මිනිස්සු සාදු කියලා. ඇයි කියලා ඇහුවා. තුන් අවුරුද්දක් මෙහෙවර කරලා හොයාගත්ත බත් පිඟාන්නේ එක බත් සුදු ගැටයක් දිවේ තියාගෙන නැතුව ඔක්කොම පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා කිව්වා. සිටුවරයාට ඇති වුණේ පුදුම සතුටක්. ආන් ඒ නිසා සිටුවරයා තමන්ගේ ධනස්කන්ධයේ දෙකට බෙදලා භාගයක් දෙන්නේ. මේ ආරංචි යන ආජිරු ආජිරු කියනවා අද දවල් ඔබ කරගත්ත පින මටත් දෙන්න. සිටුවරයාත් මේකින් ඉල්ලගන්නවා. අද දවල් ඔබ කරපු පින මටත් දෙන්න. ආජිරුවට මේකින් අනුමෝදන් කරනවා. ආජිරු මේ පුද්ගලයාට සිටු තනතුරක් දෙනවා. ආන් විදා බත් බැලයා බත් බැල සිතානු නැත්නම් බත්ත පටික සිතානු කියලා තමයි හඳුන්වන්න පටන් ගත්තේ. නමුත් එයා සිටු තනතුරු බලාපොරොත්තු වෙන දර ඔක්කොමත් හැදී නෑ සේරමත් හැදී නමුත් එයන් දන් දෙන්න ලැබෙනවා කියන කාරණාව මොන තරම් පහවුරු කරනවා. හැබැයි හිතේ මුල්ලක තණ්හාව තියාගෙන හිතේ මුල්ලක ලෝභකම තියාගෙන දුන්නා නම් සමහරට එහෙම වෙන්නේ නෑ. ඒක නමුත් දුන්න කුසල් ලැබෙනවා. මේ විදිහට පණාතේ ඉපස් දෙන්නේ. එහෙනම් අපිට ආරණ්‍යයේ මාස්තරින් දෙහිතනවා විතරයි කියලා මම විජය මල්ල හම්බුණොත් එහෙම දෙන්න පුළුවන්ද? මැණික් කරාගෙන යනකොට මැණික් ගොඩක් හම්බුනොත් නෑ. මේ පළවෙනි සැරේම ගන්නකොට හම්බෙච්ච මැණික් ඔක්කොම දෙන්න පුළුවන්ද? එහෙනම් අපි තව කොච්චර දුප්පත්ද කියන කාරණාව අපි හිතන්න ඕනේ. ඒකවල මේ නිර්මල ධර්ම රත්නයේ මේ තරම්ම වැඩ ඉන්න සමාජයක අපි කතා කළා දූෂණ දීෂණ කොච්චර වෙනවද කියලා. අපේ පාසල් පද්ධතිය ගැන කල්පනා කරලා බලමු. අන්‍ය පාසල් නෙමෙයි මේ බෞද්ධ කියන පාසල්. අද ශිෂ්‍ය පරම්පරාව කොයි තරම් නම් පිරිහිලාද කියලා කල්පනා කරලා බලමු. ගුණයක් ධර්මයක් තියෙන අය ඉතාම අඩුයි. සුරාවටත් යොමු වෙලා, මත්කුඩු වලටත් යොමු වෙලා, ගංජා වගේ දේවල් වලටත් යොමු වෙලා, මත්පිටි වලටත් යොමු වෙලා, ඉතා ලාභාල කාලේ ඥාන දරුවන්ගේ ජීවිත විනාශ වෙනවා. එහෙනම් මේ වගේ කර්මයක් තියෙනවා, මේ වගේ ප්‍රතිඵලයක් තියෙනවා. ඉතින් මේ කාරණා ඒගොල්ලෝ අතරට ගියා නම්, ධර්මයේ ඒ දරුවෝ අතරට ගියා නම් අපේ අනාගත පරම්පරාව කොයිතරම් ලස්සන වෙයි. අද අපිට අනාගතේ කොහොම වෙයිද කියලාවත් හිතාගන්න බැරි තැනක අපි ඉන්නේ. නමුත් කොච්චර ලස්සනට අනාගතේ සැලසුම් කරන්න පුළුවන්ද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ උන්ට දාමයේ කියලා. එහෙනම් ඒ අයටත් මේ නිර්මල පරයාප්ති අහන්න දරන්නේ කුසල් අඩු බවක් තියනවා වෙන්නත් පුළුවන්. මොකද මෞපියන්ගෙන්වත් ඒක දානේ වෙන්නේ, ඒක දානින් වෙන්නේ නේ. අපි කවුද කියලා ඇහුවොත් අපි කියන්නේ අපි බෞද්ධ කියලා. අපි කොහොමද බෞද්ධ වුණේ කියලා ඇහුවොත් කවුද අපිට බුද්ධ ආගම ඉගැන්වුවේ කියලා ඇහුවොත් කිරියම් අපේ අම්මා උගන්වලත් නෑ. අපේ අම්මා අපිට ඉගැන්වුවේ නෑ. අපි අපේ දරුවන්ට උගන්වන්නේ නෑ. බුද්ධ ආගම උගන්වන්නේ වෙන වෙන දේවල් උගන්වන්න අපි බොහොම කැපකිරීම කරලා තියෙනවා. හැබැයි ඒකේ පාඩුව කොතනින් සවස් කරන්නද කියලා හිතාගන්න බෑ. ආන්‍ය උත්සාහකම උගන්වන්න නැතුව වෙන වෙන දේවල් උගන්වපු නිසා නෙමෙයි අපේ දරු පරපුරට ওই වගේ කක්ෂයක් ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් නිර්මල ධර්ම රත්නයේම දායාද කෙරුවනම් අපි කොයි තරම් ලස්සන රටක් වාග්තුන හසේගේ කරුණාව වැටියෙම්ම හම්බ වෙච්ච මේ රට කොයි තරම් අපූර්ව රටක් බවට තවත් අනාගතයේදී ඉතුරු වෙයි. නමුත් ප්‍රාර්ථනා කරලා නැති ඇති තින් මදිය නිර්මල ධර්ම රත්නේ අහන්න නිර්මල ධර්ම රත්නේ දරන්න. ඊළඟට මේ දරුවෝ මෞඛ්‍යෝ පිළිබඳව තියෙන සම්බන්ධතා
ධර්මයෙන්මයි දකින්න ඕනේ මෞපියෝ කවුද කියලා. මෞපියෝ මොන තරම් ගුණවන්ද? මෞපියෝ කොයි තරම් සිල්වත්ද? ආන්ගේ මෞපියන් ඇසුරු කරගෙන අපි අපේ කටයුතු කරනකොට කොයි විදිහට කටයුතු කරන්න වෙනවද කියන කාරණාව තේරුම්කට විශේෂයෙන් හිතන්න ඕනේ. අම්මා කියන්නේ කවුද? තාත්තා කියන්නේ කවුද? දෙමව්පියෝ දරුවන් තුගන්නලා කියන්නේ. අපේ රටේ මේ ආමන්ත්‍රණය කියන එක අද තියෙන හරි පල්ලෙම තමයි. ඒ නිසා දරුවන්ට මාතෘත්වයේ පීතෘත්වයේ බර දෙන්නේ. ධර්මයේ දෙමව්පියෝ ගැන වෙනම කියලා තියෙනවා. අපි සඳහන් කළානේ මහ මොහොතේ දෙවියෝ පස් කරලා ඉන්නේ මව්පියන්ට සලකන සාගරයට යටුනොත් බේරගන්න කියලා. එහෙනම් අම්මා තාත්තා ඉන්නේ සීමාව දිස්සන්නේ හිතාගන්නවත් පුළුවන් දන්නේ. හිතාගන්නවත් අශෝකමාල දාසියක් කියන්නේ අම්මට කිව් එක වචනයක්. අම්මට එක වචනයක් කියලා දාසියක් වුණා. නමුත් කෙනෙකුට හිතාගන්න බැරි තරම් ලස්සන රූපයක් තිබුණේ. ඒ තරම් ලස්සන රූපයක්. නමුත් අම්මට කියපු වචනේ හින්දා සැඬල් කුඩේ ඉපදේ. දාසියක් නෙමෙයි සැඬල් කුඩේ ඉපදේ. ඒවන මෞපියෝ කොයි තරම් ගුණවත්ද? තිරිසනෙක් මරුවට ආනන්තරිය වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිහෙක් මරුවට ආනන්තරිය වෙන්නේ නැහැ. සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් සකදාගාමින් වහන්සේ නමක් අනාගාමින් වහන්සේ නමක් මරණයට පත් කරත් ආනන්තරිය පාප කර්මයක් වෙන්නේ නැහැ. නමුත් සමහරට අපේ අම්මා ගාව පන්සිල්වත් නැහැ වෙන්න පුළුවන්. නමුත් ආන්ගේ අම්මා ඝාතනය කිරීම ආනන්තරිය පාප කර්මයක් කියලයි අපේ ශාස්ත්‍රීය අපිට උගන්වන්නේ. එහෙනම් අම්මා කොයිතරම් ගුණවත්ද? හැබැයි මෞතිය තමන්ගේ ආන්ගේ තැන දරුවන්ගෙන් නැති කරගෙන තියෙන මම ඒකයි සඳහන් කළේ. අපේ ආමන්ත්‍රණයේ තියෙන ඉතාම දුර්වල තැනක කියලා. දරුවෝ දෙමව්පියන්ට කතා කරන්නේ ඔයාම යා කියලා. අම්මා තාත්තා කියන වචනේ උඟ කෑමට ගිහිල්ලා. මමී දෙදී වෙලා ඔයාම යා කියලා. දැන් ධර්මයේ තියෙන හැටියට අම්මට ඔයා කියන එකත් අවු. තාත්තට ඔයා කියන එක අවු. ඊළඟ ආමන්ත්‍රණය දරුවන්ට අම්මා තාත්තා ගැන හැඟීම එන්නේ නැහැ සමහර වෙලාවට. අම්මා දුවට කතා කරන්නේ අක්කා කියලා. එහෙම කියෙන්සෙන් අපි ඇයි මොන ගේ ලෙඩි වල කරා. ගෙදර දරුවෝ ඉන්නවනම් ලොකුම ගෑ දරුවගේ හැණු ළමෙක් නම් පොඩි ළමයි එයාට කතා කරන්නේ අක්කානේ. අම්මත් එයා කන්ද ගහන්නේ අක්කා කියලා. අම්මත් දුවට කන්ද ගහන්නේ නංගි කියලා. අම්මා පුතාට කන්ද ගහන්නේ අයියා කියලා. අම්මා පුතාට අයියා කියලා අඬ ගහන්න ගත්තාම අම්මගේ අයියටත් අයියා කියන පුතාටත් අයියා කියන. එතකොට පුතාට අම්මා ගැන ගෞරවණීය හැඟීමක් තියෙනවා. එහෙනම් මේ ආමන්ත්‍රණයේ දුර්වල වෙච්ච නිසා මේ දරුවෝ කොච්චර මෞපියන්ගේ ඈත් වෙනවද? මෞපියන්ගේ ගුණය වටිනාකම ඒගොල්ලන්ගෙන් කොයිතරම් ඈත් කරලා තියෙනවද අපි? ඒ කියන්නේ එහෙනම් මෞපියන්ට නිර්මල ධර්මයේ හම්බ වෙලා නැහැ. මෞපියෝ දැනගෙන ඉඳලා නැහැ මෞපියෝ කියන්නේ කවුද කියලා. එහෙනම් මේ මෞපියෝ ඒගොල්ලන්ගේ අම්මලා දැකලා තියෙන්නේ මේ විදිහට නම් මේගොල්ලන්ටත් මෞපියන්ගේ වටිනාකම මේගොල්ලන්ගෙන් පිළිගන්න නොවිච්ච නිසා කල්‍යාණ මිත්‍රත්වයේ හම්බ උනාලි කෙනකේ පස්සෙත් එකන තියෙනවා. එහෙනම් මේ නිර්මල ධර්මය අසන්නින්වා කියන කාරණාව කොයි තරම් ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් ධර්ම දේශනාවට තියෙන කාලය ඉවර වෙලා තියෙන නිසා ඊළඟට තියෙන්නේ මේ ප්‍රාර්ථනාව මාතෘකාවේ 20 වෙනි දේශනාව. 20 වෙනි දේශනාවට නිර්මල ධර්ම රත්නය දරන්නින්වා කියන කාරණාව සාකච්ඡා කරන්න ඉතුරු කරමින් අදට ධර්ම දේශනාවක් මෙතනින් ඉමා කරමු. කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ මාළඹේ සඳගිරි මාවතේ පදිංචි ආර්යරත්න සමරක්කුරි මහත්මයා එම මහත්මිය දූපතුන් සහ ඥාති හිත මිතුරන් විසින් මෙම ධර්ම දානය උතුම් නිවන් සුව පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව ආර්.පී. කොඩියක් සුහාමි සමරක්කුඩි පියතුමා දිංගිරිමණිකේ ලියනගේ මෑණියන් උපනේරිස් විජයමුනි පියතුමා බාලහාමි උයන්ගොඩ මෑණියන් පීටර් සෙනවිරත්න ගුණපාල විජයමුනි මියුලින් හේමලතා යන සහෝදර සහෝදරියන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. දරුණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාට ප්‍රාර්ථනීය බෝධිවලින්
උතුම් නිවනින් සැනසීම උදා කර ගැනීම සඳහා මේ කුසලයේ හේතු වේවා. ධර්ම දේශනා කරන සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය, නිදුක් නිරෝගී භාවය, උතුම් නිවන් සුවය අත්පත් වේවා. සහභාගී වූ සමට සියලු ලෝක සත්ත්වයන්ට අසර දුකින් එතර වීමට මෙම ධර්ම දානමය කුසලයේ හේතු වේවා කියලා ආශිර්වාද කරමි. පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදාපත් වේවා. අද උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ මේ සදහවත් සත්පුරුෂයේ පින්තුන්ට අපිරස් කරගත් ආ වූ සියලුම පින් අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාම රැස් කරගන්න කුසල් හේතු වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මෙලව සුවපත් කරගෙන පරලොව සුගත ඥානී කරගෙන ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය කරගෙන සැනසෙන්නේ දායක පින්වත් පිරිසට ශ්‍රාවක සියලු දෙනාටමත් මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ශිරංගක්ඛං සුලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකු සාදු සාදු සාදු.